අයිබවන් සුබස් දවසක් කාර්ථනා කරනවා ප්‍රේක්ෂක ඔබ සමට ඉතින් අද දවසේ අප එකතු වෙලා ඉන්නේ හෙට වෙනුවෙන් අද දවස වැඩසටහනත් එක්ක. ලස්සන ශ්‍රී ලංකාවක් බිහි කිරීම අපි හැමෝගෙම බලාපොරොත්තුවක් ඉතින් මේ ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නගීමට නම් අපි හැමෝම එකතු වෙලා ේ රටේ තිබෙන අඩුපාඩු මොනොවද කියලා හඳුනාගෙන ඒවා හදාගනිමෙන් ඉස්සරහටයන්න ඕනේ. එ වෙනුවෙන් තමයි අපේ හෙට වෙනුවෙන් අද දවස මේ වැඩසටහන අපි ආරම්භ කළේ. ඉතින් ලංකාවේ තියන විධ ශේෂ්්‍රවල අඩුපාඩු මොනවද ඒවා හරිගසන්න අපි මොනවද කරන්න ඕනේ මේ පිළිබඳව තමයි අපි දවසින් දවස කතාබහ කරමින් යන්නේ. අද දවසේ සුපුරතු විදිහට අපේ කතාබහට එකතු වෙනවා අන්තරායිකර අෞෂධපාලක චජාති මණ්ඩල හිටපු සභහපති වෛද්‍ය නිළංග සමරසිංගමහතා. තු ශ විද ೌඛ್ ර්ථි ර්್ ශක් තමයි තු කරන්නේ. තින් වර ගනාවක් ලංකාේ විධ ආයතනවල ෞඛ ේත್්‍රයට සම්බන්ධ යතවල කටයතු කරලා මේ වෙනකොට විදස්ගතවෙලා එරට සෞඛ්‍ය යතනවල අදදකීමම් බහලවති වෙන. කෙනෙක් දිහට එතුන් අපි මේ කතාාවහට සම්බන්ධ කරගන්න ප්‍රධහන හේතුව තමයි. එතුමා මේ වනවිට දකින වලංකාවේ තිබෙන රාජ්‍යායතනවල තිබෙන අඩු පාඩු බොනවද එතුමා දැනට කටයුතු කරන ඒ ස්විි්සලන්තේ යම් කිසි. ත්වකට ස්විිත්සලන්තය මේ වෙනකොට ආර්ථික වශයෙන් දියුණු වෙලාතිබෙනවා ඒවයිද ඒම ආයතන කටයුතු කරන්නේ කොයියාකාරෙන්ද කියලා ඒවැන් අපිට උකහාගන්න පුළුවන් ආදර්ශමොනවද ඒ අනුව අපිගියෝත් අපේ රට කොයි තැනට අපිට ගෙනයන්න පුළුවන්ද කියලා තමයි මේ කතා බහෙන් අපි අදහසුවමාරු කරගන්නට බලාපොත්වවෙ ඉතින් ආයිබෝන් කියල පිළිගන්නවා වෛද්‍යතුන්ව අප කතා බහටබන් ඔවු නමනකොට ඔබතුමා දැනුවත් ඇති මේ වෙනකොට සෞඛේශේෂස්්‍රයේ ෘතිය සමති ගණනාවක් ෘතිය සමි ක්‍රාමා වල නිර්ත වෙලා ඉන්නවා දවස් ගණනාවක්ති සේ ලළංකාේ සෞඛ්‍ය ශේත්‍රයට දැි බලපෑමක් කෙල වෙලා තිබෙනවා මේ ගෘතිය සමති ක්‍රිය මාර්ගයක්ත් එක් අපි පහුගේ කාලෙම දුටවා රෝගීන් බහුල වශයෙන් මේ රෝහල් වලට ගිහිල්ල ප්‍රතිකාර ලබාගන්න ගිහිල්ල ප්‍රතිකාර නිසා ආකාරෙන් ලබාගන්න වරුව අවෂ නි ආකාය ලාගන්න වැරුව ැඩි පහසතාව පත්වෙලාති බුණා ඉතින් අපි වසර ගණනාාාවක් කද්දක් නො මේ සෞඛ්‍ය ශේෂත්‍රයඒ වගේම විධ ගෘරතිය සමති මේ විදිහයට අරගල කරන්නේ තමන්ගේ වැටුප පර්ධනය කරගන්න එහෙමත් නැතුව තමන්ගේ සෞඛ ශේස්ත්‍රීතිබෙන අඩු පාඩු හදාගන්නවත් එහමත් නැත්තම් රෝගීන්ට සපයන පහසුකම් වැඩිදුණු කරගන්නවත් අපි කොයිවෙලාවක් වත් දකි නිනෑ මේ වෘතිය සමදිි පාරට බහි අවස්ථාවන් ඉතින් ඔබතුමාන් ලංකාවි කාලයක් කටේතු කරපු කෙනෙක් විදිහට මේ අවස්ථාවේදී මේ ගෙන යාන ෘතිය ක්‍රියාමාර්ගය සසාසාහ දහරණද එහෙමත් නැතම් ඔවුන් ඒ ඉල්ලන ඉල්යිීම් ලාවේ රජයක් විදිහයට අපිටන්න පුළුවන්ද කියන කාරණාව පොඩ්ඩක් අපි මුලින් පැලි කරලයිම බොහොම හොඳ කාලන ප්‍රශ්නයක් ලක්මි නැහුවේ ඔව සාමාන්‍ය ජනතාව විදිහයට අපිට පයෙනවා සෞ්‍ය ත්‍රේෂත්‍රයේ වැඩවර්ජන තමයි ජනතාව අත්දකින්නේ ඒක හරි බොහෝ විටේ වැඩවර්ජන යොමුුවන්නෙත් බොහෝ වෙලාවට පඩිනද පර ප්‍රසාද සම්බන්න ගැටලුවට නමුත් විශේෂම මෙතන මතක් කරන්න නැත්තැ කසාධාරනයක් ව සෞස්ස ෂේත්‍රීයට සෞස ශේෂත්‍රය මේ දක්වා. යම් ගමනක් පැමිණ තිබෙනවා. යම් කිසි ප්‍රශස්ථ මට්ටම්ග තිබෙනවා මේ ප්‍රශස්ත මටනමට එන්නට ඒ සේවයේදී සිටින සියලු ෘතිකයන් වෛද්‍යවරුන් හෙදියන් එමල්ටීවරුන් ෆිසිියෝත් ෆිසිෝතරපිස් ලාද සියල්ලම යම් කාරයභාරයක් කරල තිබෙනවා. ඒකරපු කාරයභාරය හන්ත තමයි රටේ අනිත් ේත්‍ර හා සැසඳුවම සෞඛ්‍ය ශේත්‍රයේ එලින් තිබෙන්නේ ද සෞඛ්‍ය ශේත්‍ර හලින් තිබෙන බවට අපිට තිබෙන ඉහළම නිදසුන තමයි සාක්ෂය තමයි අපේ තිබෙන දර්ශකයන් අපි දන්නවා අපගේ උපත් මරනාානුපාත ඉතා අඩුයි ඒවගේම ආයුකාලය ඉතා වැඩි ඒවගේ සමහරරෝග අපේ රටින් පුරංකල තිබෙනවා ඒයක නිසා අප සෞඛ්‍ය දර්ශක වලින් ලෝකයේ. දියුණුම රටවල් මට්ටමේ නොමනත් යම් තත්ත් එක තිබෙනවා මේ තත්වයට එන්නට සෞඛ්‍ය සේවකයන් විසින් කරලා තිබෙන මෙහය අමිණයිඒ මෙහේදී ඔුන් ඒ අවශ්‍ය දෙවල් කිරීම සඳහා වැඩවර්ජන හෝ වෙනත් ෘතිය ක්‍රියා මාර්ග නොගත්තත් ඔවුන්ට ඔවුන්ගේ මේ පිනඩි සබන්ධ ප්‍රශ්ේදී ෘර්තිය සමිටි ක්‍රියා මාර්ග ගනමින් සිටිනෝ අපි ජනතාව විදියටට අත්දක්කින්නේ එකයි ඉතින් මේ පටිනඩි සම්බන්ධ ප්‍රශ්නය ඇත්තටම අපිට කියන්න පුළුවන් මේක අවුරුදු හතලියයක් පනහත්තිස්සම එන ස්වභාවයම උපපැන්නේ සිටම දෝෂ සහගත දෙයක්. උදාහනැ විදිට අපේ සෞ්‍ය සේෂ්‍රයට සෞඛ්‍ය සේවකයන් තෝරාගන්න තැන සිට පියවරෙන් පියවරට ඉහල්ට ගමන් කිරීමදී. මේකෙදී අතිශය දුබලතා. දක්වනවා. පලමනිටම මම ප්‍රකාශ කරන්න කැමති මේ ප්‍රශ්නය විස දන්න නම්. සෞඛ්‍ය ශ්‍රේෂත්‍රය සංහත සේවා බාවට පත් කරන්නට වෙනවා මොකද සෞඛ්‍ය සේවකයන් ඉටුකොන්නු ලබන සේවාවන් වෙනත් සේවාවන් සනග සංසධනයකඩ බෑ.ය ගුරු සේවය හෝ අධිකන්න සේවය හෝ ඉජිනේරු සේවය හෝ සමග සසධනය කන්න බැමකොද ඔුන් යෙදෙන රැකියාවේ ස්වභාවේ වෙනස්. ඒවගේ මේ රැකියාව සඳහා අවශ්‍ය කරන සුදුසුකං. වෙනස් තිඒක නිසා රජයේ මේ ප්‍රශ්නය විසදනවනන් මෙහෙම වදවෘතිකයන් ඉල්ලනොනම්ක් හරි වැටුද්දීමනාව පරප්‍රසාධයක් ඒක දෙනයකයි. ඊළඟට හෙද හෙදියන් පරප්‍රසාධයක් වැඩක් වැඩීම කිලට ඒකදනයකයි. ඊළට අතුරු වෛද්‍ය සේවාවන් මනහරි ඉලන්නනකොට ඒ දනය එකයි විදියට මේ පලස්තර යොදල් හරිියන්නේ නෑ මේක පැස්තර ෙදීම වෙන්න මේ ප්‍රශ්නය අනාගතයට භාරරලා එක අපේ දරුද දූදරුවන්ට බාර කරලා වැඩිහිටියන් ගිලේ අපි ප්‍රශ්නයෙන් සෝදාගන්නක විතරයි එකනි සපි දන්නවාට ටේ ලොක විශාල කතා බහත් තියෙනවා ඉදිරියේදී මේ ආණ්ඩු බලයක් ලබාගෙන විවිධ පක්ෂ රට ගොඩිනැගීම සම්බන්ධෙන් සංවාදයක් යනවා ඉති සියල්ලම කතා කරන්නේ පාලමේන්තුීන්න දෙසී විසිපා නත්තන් දේශපාලකයන් තමගේ ඔහොරකම් වංචා දූෂන මත්‍ර කෙරවාම අපේ රට කේතුමති රජධනක්වාට පත්වේ කියලා නමු හෙම වෙන්නේ නෑ මොකද ඒ සඳහා ජනතාවනත්තා පුරවැසියන් දක්පන්නඕන දායකත්ය හරියට ඉස්ටනවුනොත් එකඇන්න මේට ගොඩනගේීමේදී පාලකයාට වගේම පුරවැසිටත් එක හා සමාන වගකේම් යුතුකම් තිබෙනවා. ඒ යුතුකම් සසා ඒ පිළිබඳ ගැටලුවත් තමයි මෙතන දී අපි දකින්නට උදාානයක්කදට සෞඛ්‍ය සේවාවන් සඳහා පුෘතිිකයන් තෝරා ගැනීම මෙහිෙදී. පඒ රට බොෝ ලාවට කැමති අපේ රටත් සිංගපුූරුවක් වෙනට නැත්තම ශවිස්්ට ලන්තයක් වෙනවට ඒවාගේ දුණට ටක් ෙනවානවා තිහෙම වෙන වනං අපි කරන්න ේ ඒ රටවල මේ සෞඛ්‍ය ශේෂත්‍රයන් ප්‍රශ්නවලින් තොරව මෙහැමදාම සිද්ධ වෙන පුෘතිය සම්මිි ගැටලින් තොරව මේක ගමන් කරනාආකාරය අධ්‍යනය කරලා ඒ ආදර්ශයන් අපගේ කමේට අවශෝෂය කර ගැනීමට ඉති මේ සදාම මුලින්ම යෝජනාකාන කැමති වෛද්‍ය වද එකක අධ්‍යාපනය සිට ගොඩ නැගගේ යුතු වැඩ පිළිවලක් එහිදී මුලින් ම වෛදවරයකු බිහි කිරීම සඳහා. විශ්වවිද්‍යාල සඳහා තෝරාගන්න විට ඒ සඳහා සැභවිම අපි දන්වා ලෝක නේචිකට නැ නීති විද්‍යාල තෝරාගැනීම සඳහාඇන්ත්‍රසෙක්ෂෑම එකක් නත්තන් ඇතුළල් වීමේ විභාගයක් පවත්වනවා. මේ වගේ ඉතාමන්න විවෘත්ත විභාගයකින්, ෘතිය සඳහා වෛධවෘතිකයන් පුහුණ කිරීම සඳහා විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීම සිද්ධ කළ යුතුයි ඒක බොෝ රටව එහෙම වෙනවා මෙහෙදී අපස්තු උසස් පෙළ සඳහා ජීවවිද්‍යා අන්සය පමණ නොවෙයි වෙනතන්ස වලින් ගනිතය හෝ වේවා ඇතකොට වානජහෝ වේවා කලා හෝ වේවා ඒ ්‍රස්ට ඒේල ඉගන ගන්නය තමන්ට කවදහරි වෛද්‍යවරයෙ වීමේ ආශාවක් ඇති වුත් ඒ ආශාව තෘත්තකර ගැනීම සඳහා ඒ කඩයිම් විභාගෙදී අසනු ලබන ඒ ප්‍රශ්න වලට සාර්ථ කලෙස මූනදීලා ඒ දැනුම ලබා ගත්තා කියලා ඔප්ප කෙරුවට පස්සේ ඒත් ලමුන්ට වෛද්‍යවරයක් වීම සඳහා ඇගැනීමේ අවස්ථාව දෙන්න ඕන. ඒ අවස්ථාව අපේ රටේ අවුරලා තිබෙන. අප රට අවස්ථාව දෙන්නේ අපසු සස්පලති ජීවවිද්‍යාව ඉතා ඉහෙලින්ම සමත් වූ පිරිසට පමණයි. නමු බොහෝ බොහෝ සමාජ ප්‍රජාතන්තික රටවල්.ි අපේ අනුගමනය කරන එංගල අන්ත ක්‍රමයන මේ සමාජ ප්‍රජාතන්තික රටවල්. උදහ නැවිදියට හෙදියක්කෝ නැත් රෝහලක වැට කරන සෞඛ්‍ය සේවිකාක්ෝ නැත්තං ගුරුවරකට හ අවරදු හතලේදි පණහැ දිහරි හිතුනොත්. මටත් වෛද්‍යවරයෙන් නඕන. මටත් වෛදධවරයක් විදියට රෝගයින්ට සත්කාර කරලා නැත්තං පිළිකා. ගේ රෝග සඳහා අෞෂධයක්ස් සොයාගෙන මේ ගමට එකුතු වෙන්න ඕන කියලා ඔවුන්ට ඔවුන්ගේ දැනුම ගොඩ නගාගෙන ඒ බා එක්ෂෑන්ගෙද කැනෙ කඩයිම් විභාගයට මෝන දීලා සමං වෛද්‍යවරයෙක් ලෙස අධ්‍යප ලබන්න තරම් සුදුසකම් තිබි වා කිය ඔප්පු කළ විට ඔන්ට වෛද්‍යවරයකු වීම සඳහා දොර ඇරෙනවා. එතකොට අපිට අර ගැටලුව මගහැරනම්කොත් අපේ රටේ දැන් වෛද්‍ය වෘත්තිය සහ. ඊට පහලින් ඇති සෞඛ්‍යශේෂත්‍රයේ ඇති හෙද එමට ෆිසියොතරපියආදී සෞඛ්‍යවෘතිකයන් අතර යම් කිසි ප්‍රොෆෙසිනල් ජෙලෙසි එකක වෘත්තියේ ීර්ශ්‍යාව දක්න ලබෙන මොකද අපේ රටේ ස්ොභාවෙන්ම වෛද්‍යවෘතියට ඇතුල්ලීමට නොහැකිවූ පිදස තමයි සෞඛ්‍යශේත්‍රයේ ඉතුරු රැකියාවලේ දෙන්නේ. ඒක නිසා ඔු හැමවිටම යම්කිසි ආකාරයක හී නමාන තත්ත්යකින් ෙන වෙන්නට පුළුවවා එනිසාසට බෝහය ඩකින්න පුළන් ඔවුන් ඔහු දුවනු කෙසේ හෝ වෛදවරු කිරීමේ හිනෙන් තමයි කටයුතු කරන්නේ මේක අපි රට බැත්තෙන් බැලුවොත් රට ඉතා මත තත්ත්වයන් නෙමි. තේවගේ අපිට වෛධවරකු කරන සේවාවයි රෝහලක් ගත්තොත් වෛදවර කරන සේවාවයි හෙදියක් කන්න සේවාවයි නැත්නං විද්‍යාගාර එල්ෛ පර්ේෂනාගාර විද්‍යානය කරන සේවාන් වනත් නගර සංසඳන එක කන්න බෑ මෙ සියලු සේවාවන් සංගෘත සේවාවන් කළ යුතු වෙනවා. කරලා ඒවල්ට ඒ පාට මාලා සඳහා ඩිපලොම ඩිප්ලොමාාවලින් ඉහැට ගියාම උපාදිී උපාදීමර පශ්ාත් තුබාදී ඒ මට්ටං වලින් මේක සැකස යුතු වෙනවා මේක ඉතාමන්න දීර්ග සියලු පාර්ශව සග සාකච්ඡා කරනක් ඒගේම හොදින් සෞ් ක්‍රියත්මක වන්න සිංග පුරු සසි විස්තර් ලන්තය සහ ස්කන්ඩිනේ වියනු රටබල්ල ඒ වගේ ජර්මණය ප්‍රන්සේ වගේ රටවලත් මේ කොහොමද ක්‍රියාත්මක වෙන්නක අත්දැකම් අරගෙන අපි මේක හදන්න ඕන දවදැන විදිරගත්වොත් වෛදවරුම ගත්තු. වෛදවරමුණත් දැන්පදන්නවම් මානසික රෝග වෛද්‍යවරයකුට සහ ද අපේ රටේගත්තොත් මානසි විශේසඥ මානසික වෛදවරකුට සහ මොලේ ප සැත්කම් කරන ඒකෙන් ස්නාාවශල්ල වෛදරයකුට ලැබෙන වැටුපෙක්කයි ලෝකයේ දියුණු රටවල හෙම වෙන්න නෑ ලක්මිනි මොකද ස්නාවිශල්ල වෛද්‍යවරය වීම සඳ ඉගෙන ගැනීමටත් ඒ සඳහා පුණෝ ලැබීමටත් ඔහොට තියන වගකීමත් බැලුවම එක විසේ සංඥ මනෝ වෛදෝරයෙකුට වැඩිය ඉතා මද බරපතල ඒනිසා ඕස්ට්‍රේලය වගේ රටක් ගත්තත් මනොව වෛදයෙකුට ලැබෙන පැට් වැටටුප වගේ දිගුණකට වැඩිවැටුපක් නාවිශල්ල ෛදරකට හම්බෙනවා නමුත් අපේ රටේ වැටුප තල හදල තිබෙන්නේ මොනරස්සාාව කෙරුවත්. ගුරුවරේ කෝවේවා එම්මල්තිවරය හෝවේවා වෛද්‍යවරේ කෝවේවා ඉන්ජිනීර්ිය කෝවේ උපාධධාරෙන් න වැටුත් තල එකයි. අප සුසස් පෙල සමත් සුදුසුකමක් නය අරස්ථාවට ගන්න වැටුපේකයි. ඩිප්ලෝමමාවත් තිබෙන වනම් වැටුටඒ එකකයි. පශාත් උපා තියෙන වැටුපේ එකයි. ඒක හෙම වෙන්න බෑයි. ො අපිගත්තොත් ශ්ව විද්‍ය्याලයක් වුණ වෛතපීතයක ආචාර්වරෙක් මහාචාර්වරයෙක් ලබාතිබට දැනුම ඔහුන්න පර්යේෂණ කලාපීටයක ආචර්වරෙක් මහාචාර්වරෙක් ලබාතිබට දැනුම ය දැනුම ලබාගැනීම සඳහ කරකු කැප කිරීම සහ ඔහු යදැන රැකියාවේ ස්භාවය සමහනවෙන්න බෑ නමුත් අපේ ලංකාවේ ද විශ්ව විද්‍ය्याල ගත්තත් වෛද්‍යපීටයක මහාචාර්වරයක් සහ පීටේ මහචාර්ුවරෙක් ලබන වැටුට සමානයි මේක හරි විජිතත්වයක් අපි වැටු ගෙවී යුත්තේ ඔහුගේ අධ්‍යාපන සුසුක ඔහු දරණ වගකීම ඔහු රැකියාව ලබා ගැනීම සඳහා කරලත්වේ පෙන කැප කිරීම මේ ආදිය සලකළ බලලා ඒ ආදිය සලකයි බැලීමෙන් පස්සේ රැකියාව සඳහා ේතනය ගෙව යුත්තේ ඕගෙන් ලබාගන්න වැටු පන්නුවන උදාහනකිද අපිගත්තව ගුරු සේවය අපි දන්නවා අපිගේ මොන්ඩ සූරි කියලා පූර්වලමා අවදයේ ගුරුවරයෙකුට සහ ප්‍රාත්මික විද්‍යාල ගුරුවරයෙකුට. දෙතක ගරුවරයෙකුට සහ අප සුසස් පෙළ ගුරුුවරයෙකුට. ඔවුන් උන් හතර දෙනාම උපාල්ධාරී වනත් ඔවුන් ලැබෙන රැකයා ඔවුන් කන ලබන රැකියාවේ ස්ොභාවය සඔවන් ක ඔවුන් ධර්න බන බගකීමේ වෙනස නිසා ලබන වැටුප එක සමාන වෙන්න බෑ ලක්මිනි උදානයක්කදයට ප්‍රාථමික එක සිට පහදක් පවගන්න ගුරුවරයකුට ඩිප්ලොමාවක් ඉතාමන්න සෑහනෝ. ඒ වගේම දෙති පන්තිවල්ටඉගැවීම සඳහා උපාධයක් හොඳටම ප්‍රමාණවා. නමුත් අපස් උසස් පෙල සඳහා අදාළ විෂ විශේෂවේදී උපාධයක් හෝ තතිගෙන මස්ටර්ස් උපාධයක් ලබා තිබීම වැදගත්වෙනවා. එතකොට අපිට පේනවා ගුරරුඋනා කියලා. පාථමික ප්‍රාථමික විද්‍යාලයක උගන්න ගුරුවරකුටත් දෙතියක විද්‍යාල උගන්නන ගුරුවරකුටත් අපස උසස් පෙළ උගන්න ගරුවරකුටත් එක සමාන වැටුපල් ලබාදීම ස්වභායුක්ති දහම්මටත් සාධාරන්න වන්නේ නෑ නමුත් ඒක නිසාී නිතරම ඒ සීමාවන් නිවරදිය පාත්තකෙන යන්න වෙනවා යම්කිසි ගුරුවරේ උපාධයක් ලබාගෙන අර ප්‍රාථමක විද්‍යාලයක වඋ උගන්න කැමතිනම් ඔවුට උගන්නට පුළුව නමු ප්‍රාථමික විද්‍යාල ගුරුවරයකුට උපාධධාරයකගේ වැටු පෙල්ලීම ස්වභායුක්තිදාමට නිහල පෙන්න්නේ නෑ ඒවගේම තමයි වෛද්‍ය ගොරු ගත්තත් වෛදවර ගත්තොත් ඕPDඩිය එකේ බෙහෙත් දෙෙන වෛද්‍යවරයෙකු සහ ශල්ල වෛදවරයකුගේ රාජකාරය ස්වභාවන් වෙනස් එතකොට ඔවුන් දෙදදාම MmbBS නං එකම උපාදිය ලැබි ලබා තිබු නා කියලා එක සමාන වැටුපක්ගවීම ස්භායුක්ති දහමට අනුකුල වන්නේ නැහැ. ඉට ඒක නිසා මේ විකෘති තත්ත්වය අපි හදන්නටඕන මේ විකෘතයන් නිවෘති කරන්න ගියාම දැනට මේ විකෘති තත්ත්වෙන් වාසි පල ප්‍රයෝජන ලබන පිරිස් මේවාලට විරුද්ධ වෙනවා ඒක ස්වභාවය ය යමක් ලැබෙන කෙනෙක් ඒ අහිමි කරගෙන මේ රට මෙතනින් අඩියක්වත් උඩටග න අවනත් ඒකට දායකත්තය දක්වන්නට කැමති නෑ තමන්ට අවැඩක් වෙනවන තිඒ නිසා තමයි රජයක් තිබෙන්නේ ඒ නිසා තමයි වග කියවුතු පුරවැසයම් සිටින්නේ ඒක නිසා මේ වෘතිය සමිති ක්‍රියාමාර්ගවලට බියවැන්නේ නැතුව පුෘර්තිය සමිති ක්‍රියාමාර්ගවලට විද්‍යාත්මක මුහුණ දෙන්න ඕන දැන් අපේ රජය කරන්නේ විද්‍යාත්මක මුහුණ දීමන් නෙමි ඒවෘර්තිය සමිතිය බල සම්පන්නන ඒ වෘර්තිය සමිතිය කීනද එකඟ වෙලා ඒ ඉල්ලිම ලබා දෙනවා ට පස් ඒ වෘත්තිය සමිතිය ඉල්ලිීමත් දිනාගත්තම ඒකෙන් ඇවිස්තිලා තවත් බල සම්පනෘත්තය සමිති වර්ජන තර්ජන කරනකොට ඒකටත් භයයෙනවා. මෙහෙම බයවෙවී ආණ්ඩු කරන්න රජයම් පත්කරගෙන වැඩත් නැහැ. ආණ්ඩුව ආණ්ඩුව මිනි ඉන්න්නෝනම් පුරවේසියන්ට ඉදිරිියෙන් දන පුරවසියන්ම මෙ හවන්න ඕන. ඒක තමයි අපි අපේගේ චාන් අපේ දාට කැපකිරීමින් ගිහිලා චන්දය දීල රගිය පත් කරගන්නේ ඒකටයි. රජය විසින් අපි පුරවැශය මෙහෝනා මිසක් පුරවසියන් රජය මෙහෙවන්නේ න්නේ දැක කියවන අර නකුට විසින් බල්ල පාලනය කරන්න වෙනුවට බල්ල තමයි නකුට පාලනය කරන්න නමුත් දැන් අපේ රටේ වෙලා තිබෙන්නේ නකුට තමයි බල්ලව පාලනය කරන්න මේ විකෘති තත්ත්ය නෙවතිි කරන්න ඕොනටර මේ කුත්තත් නිවරධ කරගැනීමත් රජයට වගේම විපක්ෂයටට තිය ලොක කාරබරය මොකද විපක්ෂය හැමති ස්සම ගනන් හතන්නේ අනාගතයේී තමන්ගේ රජයක් පිහිටෝලා විපක්ෂයකිවවා මේ සජබය වෙන්න පුළුවන් ජවිපි වෙන්න පුළුවන් මේ හතජස්තනේ සේ නාංකය වෙන්න පුුවන් මේ කට්ටිය මේෘත්තිය සම්විිත ගැටලු වලදී නිතරමින් ඕනේ මැදක ද මේවලට හරිහෝ වැරදිහෝ උදව් නොකර මේකෙ මැදිහත් වෙන්න ඕනේ තමාගේ අනාගත රජයක් පැමිණියෝත්. මේ අයගෙන් මේ මේ ප්‍රශ්නාවම ඕනම රජයකට රටක් පාලනය කරන්න බැහැ. හොඳ සේ බුද්ධිය මොකොද අදත් උද්ඝෝෂණ වර්ජන හෙටත් උද්ගෝෂණ වර්ජන ඉති ආණ්ඩෝඩත් තියනෙ පැවැසිය අතරයි අපිට තින්න පැවැසි අතරයි මේ පැයවිස හතර අපි පෑකරන්නේ මේ වගේ පුංචි පුංචි ගැටලු විසඳගන්නු නාම රටක් කොහොමද අඩියක් හරි ඉදිරියට යන්නේ රටක් ඉදිරියට යනවා නම් ආණ්ඩුපක්ෂය සහ විපක්ක්ෂය මේ දෙගොල්ල එකුතු වෙලා මේ වර්ජකයන් වර්ජනය කිරීම ඇවිල්ලා සේවක අයිතියක් වර්ජකයන් උද්ගෝෂකයන් සවෘතිය සම්මි සමඟ එකට ඉඳගෙන මේ ප්‍රශන ිසදන්නුවනි මේ ප්‍රශතිිංි දන කොට එක තාව කාලික පලස්තරයන් නොවන්න තමයි අපි මේ සියොලු කාණ්ඩවල මැදිහත්වීම අවශ්‍ය වල්න්නේ ඉති මේකට මේ මේ ඇවිෙන රොකට් සයින්ස් නම බොද ලෝකයේ මෙමඳ හොඳ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාාවන් ක්‍රියාත්මක වෙන රකවල් තිබෙනවා මේකර සුවිශ්ටල් ලන්තය අ අදශර ගන්න බැරිනම් කියයෝබාව ආදර්ශයට ගන්නපුළම කො අපේරටේ සමාජවාදය සඳහා ලොකු නැමියාවත් තිබන් රටන් නිසා අපිට අධ්‍යනකන්න පුළමම කොහමද කියෝබාව එකදදිනක්වත් උදඝෝෂණ වර්න තර්න නැතුව දුවන්න කියලා මත් ෘත්තිය සපති නායකයක් මනුසහි ලංකාවිින්දිද්දි උතුරු කොළඹ ශේක්ෂන් රෝහලේ රජය වෛදදාගේ සංග මේලේක් මම ගම්පහ රජකාරිරන කොට ගම්ප දිිස්ට්‍රික් රජ්‍ය වෛදනදාගේ සංගමලේකම් මත් වර්ජන මෙහවල තිබෙනවා. කරලා අපේ ඉල්ලිම් දිනාංදිින්නට කවරාව තරදිලනෑ බඳ පරදි නැත්තේ අප බල සම්පන්කමනිසා නමුත් පස්සට හැරිලම් ආවර්්‍යනය කෙරුවොත් මට මම ඒ ගැන සියයට සයම්ම ස්ෘප්ති මත්තනෑ මොකද ඒ බොහෝ ප්‍රශ්න අපිට වර්ජනය නොකර රෝගීන් අපාසුර පත් නොකර විස ගන්න තිබුණ මේ විශසානා ගැනීමේදී රජයට වගේම විපක්ෂයටරගේම ර්තිකයන්ට එක සමානම වගකීමත් තිබෙන මේ වගකි මිස් කන්නතුව රට එක අඩියක්වත් ඉස්රහට යන්නේ නෑ ඒක නිසාමං ඉල්ලා සිටන විපක්ෂ කණ්ඩායන් වලිනුත් ඉදිරියේදී ආණ්ඩුවක් කරන් කරන්න කල්පනාව තිබෙනවනම් ඩැ හැමෝම කියන්නේ තමන් ආ්ඩුවක් ගත්තම රට ඉදිරියට ගෙනෙනවා කියලා එහෙම නම් මේ මේ කාලය පාවිචි කරන්න එහම ආණ්ඩු බලයක් ගත්තම එන්න පුළුවන් ප්‍රශ්ථම සඳක හමනතැ ඒ ගොල්ලන්ට වෙන්න දැන්තිීන ආණඩුවට වගේම මේ තර්ජන ගර්ජනවලට මොන දෙදී ඉන්න තමයි. වෛද්‍යතුමන් බොහොම හොඳ කාරණාවක් පැහැදිලි කරා විශේෂෙන්ම දැම් වෙනත් රටවල් එක සසධනය කරනකොට ලංකාවේ තමයි මේ ජනතාව ගැන හිතන් නැතුව තමන්ගේ වැටුප ගැන හිතළමගෘති අරගල කරන තත්ත්වයක් අපි දකින්නේ ලංකාේ තමයි අනිත් දියුණු රටවල යම් කිසි ක්‍රමවේදයකට අනුවද වෛ්‍යතුමනි මේ වැටුක් වැඩවීම කෙරෙන්නේ අපි දැන් සානයෙන් දකින්නේ නැවිදෙස්කුවත්වලවත් දකින්නේ නෑ යම් යම් විදෙස් රටවලඉන්න රජේ සේව කියැන්මත් මෙම පාරට හැල උද්ග කරන අවස්ථාපි දකින්නේ නෑ. ඉතින් මොනවගේ ක්‍රියාමාර්ගයක්ද දැන් ඔබතුමන්න්නේ ශවිි්සලන්තේ ශවිි්සලන්තයේ මේ වැටු වර්ධනය කිරීම මොනවගේ ක්‍රියා පටිපාටයකටද ක්‍රියාත්මක වන්න ඔබතුමා දැනුවත් විදිහයට අපට පැලි කරන්න. ඕ ස්විස්්ටර් නන්තේ රජයේ සේවකයන්ගේ පරිිනඩි වැඩිවීම සහා පෞද්ගිලිය අන්සේ පඩිනඩි වැඩිවීම් වල වෙනස් නම් තිබෙනවා. මොකද නමුත් සමානකමුත් තිබෙනවා. ඕනෑම සේවකයක් සේවයට ගනු ලබන්නේක් නැ ගියසුමක් උඩ මේ ගියසු මේ සඳහන් වෙනවා ආරම්භක පඩිය කීයද ඊළඟට අවුරුදු දෙකකින් පඩියකීයද වන්න ව පුෘත්තිය සදුසුකම් ගත්තුත්. මගේ පලපපු රුද්ධ ගත්තුත්. ඒ ෘත්තිය සදුසුකන්සා පලපුද්ධට පඩිය වැඩිවෙන ආකාරය ගැන ම රැකියාවට යනකොට කිියසුම් කත වෙන. මටඒ ගියවසම උල්ලගෙනය කරන්න බෑ උල්ලගනෙන කෙරුව ම නීතියා හමුවේ වැරදිකාරෙක් වෙලා ම දඩනයට යොමු වෙනවා. ඒවගේම තමයි හෙදියන් ගත්තත් ඒවගේම වෛද්‍ය පර්ර්ේෂණ විද්‍යාඥඥන් ගත්තත් වෙනත් සත්කාරක සේවකයන් ගත්තත් අපි සියල් ලෝම මෙහෙම ගියසුම් ගත වෙනවා. නමුත් ලංකාවේදී මම වෛද්‍යවරෙක් විදියට එනකොටත් මමත් සුම් ගව වයවා නමුත්ඒ ියසුම් වල එහෙම පැහැදිි තත්වය සඳහන්වෙන්න නෑ මගේ ආරම්භක පඩිය ඉඳලා මම මගේ එක්ස්පිීරියන්සර්ස් නැත්තන් ඒවා සම්බන්ධයෙන් යම් සියරසියක් පැදි නෑ නමුත් අප පැදි කියන්න බැමකො යෙත් වනවා පාතිමි ශ්‍රීණීද මෙ චරයි දෙන්නේ දිතිවීක ශේටිගිය ගියාම මෙ ්චරයි දෙන්නේ විශේෂ පෙෂර් ග්‍රේඩ් ගයාාම මෙ චරයි දෙන්නේ ඒවාගේම ේ සන්ය කුුණාවම මෙචරයි දෙන්න නෙ එකක තිබෙරව. නමුත් මේ ගැටලුව තිබෙන්නේ තමාගේ පුද්ගලික ගවසමේ නෙමි මේ ගැටලුව වෙන්නේ ගියවසුමම් කාරගෙති බාධ දීමනාව. මේවා මේ ගියසුම්වල නෑ මේ ගියසුමට පිටිං එකුතු වෙන දේවල්. මෙ පිළිබඳව රාජය සහ සේවකයා ගියවසුම් ගත වෙලා නෑ. ඉති මෙම කෑලි කෑලි කාලි එකුතු වෙනකොට වෛතවරයකුගේ. පඩියයි හෙද එක ොහෝ වෙනත් සෞඛ්‍ය පඩිය අතර විශාල වෙනස්කමක් ඇතියෙනු. එතවොට මේ වෙනස්කම එබඳ ඉහල්ක පඩියක් නොලැබෙන සෞඛ්‍ය සේවකයන් අතර අසාහනයක් ඇති කරනු හිති එක ස්වභාාවක තත්වයක්. ඉති මේ අසාහනයේ නැති කරන්න නම් රජයට තියෙන් නොන ප්‍රතිපත්තියක් අපි කොහොමද මෙබඳු ඉල්ලී මාම වූර්තිකයන්ගේ. वाට කොහොම त्रද දනයට රජ ව वරුන්ට රජ වाइදනගේ දරුවන්ට ජනප්‍රිය පාසල් ලබාදමු ඉති මේ හමද ස දත කරන්න ගමකට එනකොටම පුළුවන්ද රටක රජයකට පොරොන්දු න්න අපි සියලු රජ से රජ्य වाइද वරුන්ට ජනප්‍රිය පාසල් ලබා දෙන तोකොට එහිදී ආන්ති කරන්නේකට පත්ෙනවාන අනිත් සේවක ම හදිය අනුත් කැමතියි තමාගේ දරුව ජනප්‍රිය පාසර දාගන්න. ඒවතන මේ වෙනත් ශේෂ්්‍රවලාය ඕනම සේෂ්්‍රයකිෙනෙක් ඒකට කැමති. නමුත් රජය මේ වගේ ඉල්ලීම් තෘප්ත කරන්න ගියාම. මේ කාලයෙන් කාලට මේ තෘක්ත කරන්න ගියාම බරපතල විෂමාචාර ස්්‍රේෂත්‍රයන් අතඊරිසිියාව වර්ධනයකො ලබනවකොට ත වෙන්නේ ෘතියන්න එකත ඇනහිත් නවිතරන්න මේ සෞඛ්‍ය ේත්‍රයම ඇන හිටින එක දැන් අපිට කියන්න කමය නෑනෙ දැන් රජය වෛද්‍යවරු සෞඛ්‍ය ේත්‍රීය එළම් කොටසනසේකන ජනප්‍යය පාස හෙදියන් නඊට පල්ලෑන් ඉන්න නිසා ඒගොලන්ට මහාවිද්‍යාල ඊට පස්සේ ඊටත් පල්ලෑන් ඉන්න සුළ සෞඛ්‍ය සේවකයන්ට ගමේ ඉස්කෝල කියලා අපිට ඒක වර්ගණන්න මක දෙකැඇ පිල්ලලා අධ්‍යපනය ැබීම සඳහති වබෙන මානව යිතිවාසිකමක් උල්ලංගනය කිරීම. න ඉමිකම උල්ලංගනය අනියමින් උල්ලංගනවීමත් තමයි වෙන්නේ රජී එක කොට්ටාසකට පමණක් මෙහෙම රැකයා ජනප්‍ර පාසල බද නම මේ ජනප්‍රිය පාසල ලබා දෙන්නේ වෛද වරුන්ටවිතරන්නේ වෙනත් තමේ බයිදරමි ගරි තේරුම් ගන්න. පොලිසි වල ඉහළ නිල්ධාරින් අධිකරනවල මහෙ ත්‍රාස්තුලු ඉඳලා ශ්‍රේෂ්ත්‍රාධිකරණය වෙනකම් ඒවාගේ පදවී බලතල පාච්චි කරලා ඇි උස් කරන අපිගන් මේ එකට කියන්න අවභාවිතය කරලා බුක්ති විදීම නිසා තමයි මේ ගැටුල ඇතිවන් එහ මොරටකට දුවන්න බෑ රටක්ට දුව රටක් දුවන්න නම් තියන්තිබබෙන ප්‍රතිපත්ති ස්තිරතාරවය මන සියල්ලන්ට මද ලැබේ නිදහසත් ්‍යාපනය න ඒ නිදහස ධ්‍යාපනයේ හොඳම කොටස රජය එල ඉහලා නිලධාරීට සහ නර කොට සව ප්‍රසාති කට්ටීට ලැබෙන කියලා අපිට වර්ග කරන්න බැහැ නමුද ද ලංකායි වෙලා තිබෙන්නේ මේ දූෂිත විෂම චක්‍රය ඇතුළට මේ සියල්ලම දේශපාලනිකරණය වෙලා විකෘත්තයක් ඇත්වේලා තිබටවා ඇති මේ විකෘතිතත්වය මේ එක මුදව ගන්න නං අති විශාල සංග්‍රාමයක් කරන්නට වෙනවා. ඒකතමාලාට විප්ලවයක් වෙන්නත් පුළුවන්. මොකොද එහෙම නොකර අපේ රට ගොඩගන්න හිතන එක ඉතාමන්නු දුෂ් කරය. වයිදතුමනි දැන් අපි දකින කාරනාවක් තමයි ෘතිය සමති දිගින්දිගටම අරගල කරලා තමන්ගේ වෘතිය සමති ඒ අරමුණ විෂ්ට කරගන්නවා. වැටු පැඩිබීමක් හෝවේවාා එතකොට ඒක ෂ්ටරගන රජයවිසිවෘතිය සමිති. මර්ධණය කරන්නට නො හැකිවෙන අවස්ථාවේද රජයවිසින් එක වෙනවා ඔුල් ඉල්ලන වැටුක් පඩවීම ලබා දෙන්න මේ වැටු පැඩවීම ලබාදුන්නට පස්සේ කිසියම්ත් අධීක්ෂණයක් කෙරෙන්නේ නෑ මේ ගොල්ලාන්ගේ දැන් මේ බලාපොත්තු වන් වැටුක් පඩවීම ලබාදුන්නට පස්සේ ඔවන්ගේෙන් මහජනතාවට ටිෂ්ටවන සේවාව නිසි පරිදි සිද්ධ වෙනවද කියලා සාමාන්‍යෙන් නං අප දැන් අපිහිතරකෝ යම්කිසි උසස්වීමක් ලබාදුන කියලා එතකොට යම් කිසි අධීක්ෂණයක් කෙරෙනවා මේ පුද්ගලයාගෙන් මේ බලා රත්ව සේවා විෂ්ටෙනවාද කියලා නමුත් අපි දකින කාරාවක් තමයි මේ වැටුක් වැඩිකිරීම සම්බන්ධෙන් රටේ කොයිමවෙලාවක බත් ඒ අදාල ශේෂත්‍රයන්ගින් ජනතාවට හොඳ සේවාාවක් ලැබෙනවාද කියලා අධීක්ෂණයක් කරෙන්නේනැ මේ තත්වේ කොහොමද ඔබතුමන් පැහැදිලි කරන්නේ දැන් විදෙස් රටවල යම් කිසි ආකාරයක සිද්ධ වෙනම ඇති මේ ෘතිය සමි ක්‍රියාමාර්ග සහ ඔඕුන්ට රජයන් විසිල් ලබා දෙන ප්‍රතිචාර ඒක සසන්ධනය කරනකොට ලංකාව සිිස්ටම් එක ගත්තොත මේ ක්‍රියාපටිපාටිය ෘතිය සමිති ඉල්ලනවා රජය විසින් ලබා දෙනවා නමුත් ඊට පස්සේ පසු අධීක්ෂණයක් කෙරෙන්නේ නෑ මේ තත්වේ ඔබතුමන් කොම්මද පැහැදිලි කරන්නේ ඕ ඇත්තටම මේ කවිල්ලා අපි නිදහස්ස ලබපු උදවසිඳලම පත්තච්ච සෑම රජයකම මන්ද බුද්ධිග භාාවය නිසා වෙන දෙයක් මොකොද ලෝකයේ තිබෙන බොහොම විද්‍යාත්නක විෂයක් ඒක උගන්නන් ලබන්නේ කැනෙ නෙගොෂේෂන්ස් කියන්නේ යම් කිසිකාරණාවක් හෙට්ටු කරලා වින්නෙන් වින් සිටුවේෂන් එකකටඒ ඒ සංවාද නෙගොෂේෂන් සොල්ට සම්බන්ධ වෙන අයට ළනාකරගට හැකි ආකාරය තමයි මේ විශයෙන් උගන්නනු ලබන්නේ. එතකොට අපි දන්නවා ඒහන්ද තමයි ඕනෑම වෘත්තිය සමිතියක් උද්ඝෝෂණයකට යන්න කලින් පර්ජනයකට යන්න කලින් සති දෙකක දැනුන්දීමක් රජයට කළ යුතු වෙනවා. ඒවගේම ඕනෑම වෘතිය සමිතියක් පර්ජනයකට යන්නේ ඔවුන්ගේ අන්තිම අපිය විදියටයිඒ අන්තිම අවිවිදියට යන්නේ මාස ගණන් වරුදු ගනන් ඒ පළිබඳසාක කරල එකසාර්ු නමුදද අපිධම ගරුවරු පෞගිය කාලේ දවස් හැත්තාටක විතර වගේ මහා වර්ජන ව්‍යාපාරයක් කරුවවා ඔවුන් කියන්නේ ඔවන්න අවුතු විසි හතරත්තිස්සේ මේ පිළිබඳව ඒ කාලෙති පැවිති රජයන් සගසාකචා කරවා නමු සාර්ථක කඋතර ොල නිසා වර්නයට ගා කියලා එතකොට මොකද කරන්නනි සබද්ි රජා සබුද්ික රජ කරන්නෝනේ වර්ජනය කරලා තමාගේ බෙල්ලති ර කරනකම්ම ඉඳලා බිත්තියට හෙත්තු කරනකම්ම ඉඳලා ඒ ඉල්ලිම් ලබා දෙනක නෙමයි ලක්මි මෙහිදී අප රජීන් නෙගෂේටස්ල ඒක කියන්නේ සාකච්චාකරුවන් වෙනමම මේ සඳහා පුරුදු පුහුණු කළ සාකච්ඡා කරුවන් යොදවන්නට ඕන ඒදී අප ගුරුවරු ගත්ව ගරුවරුන්ගේ ර්ජනයේද ඔුන් ඔුන්ට තෘත්තිමත් වන ඉල්ලිම් දිනාගත නමුත් ගොරුවරුන්ගේ වර්ජන ඉල්ලීම් ලබාදීමේදී රජයේ පාර්ශවයෙන් අසමත් වෙනවා රටේ පුර වැසියන් වෙනුවෙන් ගොරෝරුම් ගොරරුන් දැම් පෙන්නු ලබන ප්‍රතිඵල.ට ඉහල ප්‍රතිඵලයක් ගුරුවරුන්ගේ නිල්ලන්න මොකද ඔවුන් ඔවුන් ල ලබා දෙන සේවය ප්‍රශස්ත නං ඔවුන් එක පෙන්න්න ඕනේ ප්‍රතිඵල වලින්. තමන් උගන්නු ලබන පාසලය ශි්ෂත්ත ප්‍රතිඵලවලින් අපස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් අප සුසස් පෙල ප්‍රතිඵලින් ඒ පෙන්න්නට ඕන එ ඊට පස්සේ දැන් ක්‍රීඩා ශේෂ්්‍ර සහ වෙනත් බාහිර විෂයන් සම්බන්ධන්නම්. ඒ ඒ ශේෂතවරදී විශාල වෙනසාක් දැන් අපි දන්න දැන් ගුරුරුන්ගේ පි වැඩි කරලා මාස දෙක තුනක් වෙන තවන මාස ක තුනදී අපි බලන්න ඕොනේ මාස තුනකර කලින් කොහොමද ප්‍රතිඵල සහ දැම් ප්‍රතිපල යන්නේ දැන් අපි අපි ැ පඩිය ඉල්ලිම් ලබා දුන්න පස්සේ. ඔුන්ගේ සේවය එදා වගේම උදාානයකදී අපි දුම්්‍රිය වර්ජකයන්ට දුම්රිය යදුු වර්ජකයන් ඔුන් ඉලීම් ලබාදිනවා නමු දුම්රිය වර්ජනය ඉවරණාට පස්සෙත් අපිට ඔවුන් සපල් ලබන සේවාව ඒ වර්ජනට කලින් තිප සේවාමන එති නෙති රජය ඇත්තා අසමත් රජත්තක් කළ ඒ රටේ ජනතත්ස මකද රජයක කියන්න ජනතාවට ඇති ඒක නිසා ජනතාවත් ජනතාවත් අපි දන්න වර්ජනවලදී ජනතාව බොහ වෙලාවට වර්ජයකයාගේ පැත්ත ගන්න. අපි දන්න රූපවාහහිනවල එමර්නය දුර යුරම් වජනය කවන්නුට දුම්ගෙ රිය දුරන්ට යින ගුරුවරුම් වර්ජය කොට ගුරුන්ට බයින. හෙදියන් සහ වෛදවෘත්තකයන් වර්ජනය කන්න කොට ඔවන්ට මහජනතාව බනිනෝ. නමුත් මහජනතාව හැමතිස්සෙම රජේත තෝරගන්නේ වර්ජකයත් තෝරගන්න කියන කාරණාව විදි වර්ජකය තමයි තෝර ගනම් බොද පර්යකයා තමයි මහජනතාවන්නේ නමුත් මෙහිදී මහජනතාව අමතක කරනවා තමාගේ සහය වර්ජකයන්ට දෙනවිට ඒගොල අහන්න හරිද ෝගොලොම ඉල්ලිම් දිනාගත්තට පස්සේ අපි දෙන සේවය මේ තියන මාට්‍යමින් උඩ කොහොමද ලබා දෙන්න කියලා තෑ උදහන්නයක් විදිට අපිට ලබා දෙනවා කථන දුරකථන ගාස්තුක් මේ දුරකථන ගාස්තු ලබා දුන්නට පස්සේ සොයා යම් කවුරු හරි කෙනෙක් සොයා බැලුවද මේ මේ ගාස්තුගේීමෙන් පස්සේ යම්කිසි මාජන්සි යම්සි හදසියකදී වෛදවෘතිකාව හරියට ඒවෙලා වෙදී සම්බන්ධ කරගන්න පුළුවන්ුුණාතික ො දුරකතරදී ඉමනාව දෙන්නේ එකටයි ඒගේ ප්‍රවාහණය සඳහා වාහන බලපත්‍රයක් දෙන්නේ කොහෙහිටිය ඉක්මනට සාතු සේවයට එන්නට. එතකොට අපි ප්‍රෝගය කසාත් දෙවෙලා. පෑකට පස්සනං වෛද්‍යවරයා ඒකට සභාගවිනට රෝහල්ට එන්නේ. එතකොට ප්‍රවාහන බලපස්සේ ලබාදීමින් ප්‍රෝජණයක් වෙලා නෑ. ඉති එතකොට අපිට තියෙන් වොන ක්‍රමවේදයක් මේක එහෙම වෙනවාද කියලා සොයා බලන්නට. නමුත් ලෝකයේ වෙනත් රටවල, හරිටම සොයා බලනවා. මොකද එහෙම තමන්ට කැමතිකැමතේලාවට සේවයට එන්න කැමිති කැමතිෙනට සේවයෙන් යන්න නෙමේ වාහන බලපත්ව දෙන්න. එහෙම නැති නම් අපිතුමු වෙනදීමනාවක් වෙනදීමනාවත් දෙන්නේ. ඒක පාවිචි කරලා ඒකින් තව වැඩිපුර සේවයක් රටට සහ ජනතාවට කරන්න. ඒක නිසා මේ චෙක්කැන් බලන්ස එකේ මේක අනිත් පැත්තටින්නේ රජය සහ ජනතාව පද ජනතාවත් දැනගන්නට ඕන මේ පිළිබඳ නිතර පැමණිලි කරන්න තමන්ට ලැබෙන සේවාවේ ගෙන් තමන් තෘක්්තිමන් නැත්ත ඒගන පැමිණි කරන්න ජනතාවට ඇතිත් තිබනද උදාහනයක් විදිී අපි දන්න පෝගී සමහල්ලාට සයනෝට සහ සහභාගීමට පාන්ද්‍ර තුනේ හතරී ඳලා පොලිින් වන ඉන්න. ඊට පස්සේ උදේ නමේ රද හයට වගේ ලිඩාව පෙන්න්නගෙන බෙහෙත් රගෙන දවල් දෙකර තුන්ට යනවා නමුත් ඔහඒ ගියාට පසෙව ඒගමත කරනවා ක තමන්ගේ ප්‍රශ්නී වරයි ඉට පස ආප ඔයාටඒ ප්‍රශ්නයන්නේ ඊළඟ සායන දවසට මාසකට පස්සේ ඊළඟසායන දවසට ඉතින් ඒ අවස්තිී ඇතුලත මොහු නෑමතත් තර නිද්‍රාශීලී සාමාන්‍ය පුරවැසය බාට පත්වෙනවා මොහු මොහුට පත්තච්ච ඒ ඒ අතෘතිකර සේවාව පිළිබඳ මලිරන්නටවත් නැත මේ අතුෘත්තික්‍ර සේවා පිළිබඳ උද්ගෝෂණය කරන්න නැත වර්ජනය කරන්න ජනතාවට තයිතියක් තිබෙනවාන පාරිභෝගිකන්ගිදියට එහෙම අයිතියක් තිබෙනවා දපි දන්නවා යමයන් කාල වෙද අපි දන්නවා රෙදිකඩ වර්ජනය ෙරවා නමුත් දැන් ඒඒ රිදිිකඩ වර්ජනය කරන්න නතන් කෑමකඩ වර්ජනය කරන්න තිබ්බ බුද්ධි ප්‍රභාවය ඇයි බැරි තමන්ට තෘත්තිමත් සේවය අත්මො දෙන්න රාජ්‍ය සේවකය අවර්ජනය කරන්න පාචන කරන්න මේ දවසත් දෙකක් කෙරුවවා මේක ඇහැර නඳ උදානදේ අපි යනවා උපදශසාපති කාරයාලයකට නැත ප්‍රදේශ ලේකන් කාරයයට කියලා බට ඉන්නවෙනවා පැය දෙක තුළම් නමුත් ඔබ යම්කි සංවිධානයක් හදාගෙන ඒ දවසිද්ධ ප්‍රාදේශ ලේකන් කාර්යාලය සේවාව අපි ලබාගන්නේ නැහැ කියලා ගෝෂණයක් කෙරුවෝත් අනිවාර්යෙන්ම පස්ස දවසිදලා ඒ ප්‍රාදේශය ලේකන් කාරයාය සේවකයන්ට සිද්ධ වෙනවා හරියට වෙලාවට සේවය සපයන්න. ඒක නිසා කෝම මහරි තමන්ගේ වැඩේ කරගෙන ගැලවීර් මනෙමි ගැලවිද්‍යාාවනිම අප හැමතිස්ම ගැ විද්‍යාව ගැනතුන ජාතිය. මේ ඒවලටඒ ප්‍රශ්නයට මකක්කරුක්තරයක්වාගෙන ඒක මිදන්න. එහෙ ම නෙමේ ලක්මී. අපි මේක පාරිපෝගියයන් විදියට ජනතා විදියට අපිටත් පුලුවන් වර්ජනයක. අපිටත් පුළුවන් මුද්ඝෝෂණය කරන්න. ඒ කරලා ඒකට ස්තීර විිස්්නමක් ලැබෙනකං. න පැත් කරන්න ඕ. ඉ තුමා දීරික විදිහට පැදිලිකිීමක්からර ඇතටම ර ෛදතුමා කියපු කාරණාව සේටසියක්ත් සාධරයි මකදේ අතෘප්ටිකර සේවාවන් කියන එක ලංකාවේ හැම රාජායතනයකම තියෙන දෙයක් ඒක දැන් ඇතටම මේ ජනතාවට සාමාන්‍යයක් බවට පත්වෙලා ඇතරම අපි දක්කිනවා දැන් විදෙස්ශ්‍රටව බැලුවත් එහම රාජායතනයකටැමිණෙන මහ ජනතාව ඒගොල්ලො බොහොම ෞරවෙන් පිළිගන්නේ ලංකාවේ බැලුවොත් ඒත්වේ හත් පසිම වෙනස් අරමම් ගෘතිය මාන්‍ය කියනද ලංකාේ බොහෝ ගෘති කියන් ඩැක් ෝහලක ගියොත් වෛ්‍යවරයාගේ ඉදන් සු සවකයා දක්වාම මේ එකක තියෙනවා ජනතාව මේ අත්විදින කාරණාව තමයි මේ රෝහල්වලඉන්න කම්කරු සේවකයා පවා මේ ඇතරම මේ යම් යම් නී තිධනවා මේ රෝහලටබහම මේ ඉන්න ඕන විදි එහ දේ පවා කියලා දෙන්නේ මේ සාමාන්‍ය සේවකින්. ඉතින් මේ තත්ත්වයට හේතුවෙලා තියෙන්නේ මොකක්ද මේක නැති කරන්න නම් ලංකාව තුළ අපි මොකදද රාජ සේව කියන් විදිහට කොයි විදිහට ද අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ගමනවාවද ජනතාව ගැන ඇයි මෙච්චර මේ පහත් සැලකිල්ලක් දක් වන්නේ. තුබ දක්කින්න දිහ මොක්ද මේකට හේතුව මේක ඇවිල්ලා ලක්මිනි ඇත්තට මේ ලංකාවේ කාලයක් තිබ්බ මේල ක්‍රමයේම තවත් එක ප්‍රකාශනය. අපි දන්නවා රජා එනකොට රජා නියරදිගේ එනවන ගොවිය නිය මඩට බහින්න්නෝන්. එතකොට ගොවියගේ ගෙදරට ආවත්තේම බලං විකුණන මනුස්සයා ඒ ඒ මනුස්සය මිදුලේ ැගහගෙන න්න ඕනගේ ඇතුළට ගන්නන්නේ නෑ. ඒවගේම සමහර කුලවලට වතුර දෙන්න නෑ. ඉති මම හිතන්නේ අපේ ජනතාවගේ ජනතාවට දැම් මේ කුලමානය කුලමානය ජානගත වෙලා තිබෙන්නේ. ඒක ඒක සැබැවිම්ම දැන් ආර්ථිකයේ රටේ ආර්ථිකය වෙනස්කම් නිසා සැබවිම්ම ඒගොලන්ට අභ්‍යාස කරන්න බැරි නිසා අභ්‍යස කරන්න පුළුවන් තැනදිී මොවු මේ හීන මානය එලියර දානවා. ඒනිසා තමයි රෝහලට ගියාම රෝහලේ ඉන්න සෞඛ්‍ය සේවකයා ඉහල. නමු ඒ සෞඛ්‍ය සේවකයම ප්‍රාදේශලයක කාරයයාරගම් ප්‍රදේශලේකන් කාර්යාලය ඉන්න පියන් නැත්තං කාර්යාල සහයකය අර සෞඛ්‍ය සේවකට සත්තම දානු. එ අපිට පේනවා තමන්ට සත්තමත් දාන්න පුළුවන් තැනකදී. තමන්ට කාවාරි පාගන්න පුළුවන් තැනකදී සිම ලැජ් බයන්න නැතුව අපේ මිනිස්සු අඩිත් කෙනාව පාගන්නට උත්සා කරනවා මේ මේක අපි නැති කරන්නට ඕනි නීතියෙන්ම නීති දැ අපි නිතරම් කතා කරන්න එකරට එක නීතියක් කියලා මේකදී මෙහෙම තත්ත්වයක් ආව ගමන්ම ඒට විරුද්ධ ක්‍රියාමාර්ගය ගැනීම සඳහා ජනතාවට ඉඩකඩ සපයන්නට ඕන ඒ මොකදද ඔබට ඔබට හල්ට ගියාම් රෝහල හත්තු සයකයගේ එහෙම අනීතික සැලකුම ලබනඕනම් ඒක එවලම කැමිණිලි කරන්න පුළුවන් තැනක් ඒ පැමණිල්ලට එවලම පියවරක් ගන්න පුළුවන් තැනක් තිබන්නට ඕන එයට පස්සේ දැන්ඒ විනිවිධව විභාග කරන්න බවටත් තමන්ට සාධා නනිෂ්ට වෙන බවටත් මිනිස්සුන්ගේ විශ්වාසයයක් තිබෙන්න්නට ඕනා එක ඒක නිසා තමපි මිනිස්සු මිනිස්සු මෙතනිති අප ගෙන විජිලන්ටරෙන් ඕන මිනිස්සු ඉතාමන්න කඩිසරව මේවල්ට එවල්ටෙවට විුරුද්ධ පීවර ගන්නට ඕන නමුත් අපි දන්නවා අපේ රටේ මෙහමද දෙකට විරුද්ධ එක පුදගලය කතාකරුවත් අනිත්තා ඒකට උදව කරන්නේ ඔවු නිහෙටව බදංගඉන්නවා. තමන්ගේ ප්‍රශ්නේ තමන් විසඳ ගන්න කියලා නැහැ. පිටරටවලෙදිවෙන්නේ යම් කිසි එක පුද්ගලයකුට අනීතික දෙයක් වුනොත් අසාධානයක් වුනොත් ජනතාව ඊට විරුද්ධව එකට පෙළ ගැහන. තියග නිසා තමයි අපි දන්නවා ඉංග්‍රීසි විප්ලවය එක රජාට විරුද්ධව රදලයන් සසා මහ ජනනාදායක්කතලා කරපු විප්ලවේ ප්‍රන්ස විප්ලවය ලුී රජුරුවන්ට විරුද්ධ නතාව කරපු විප්ලවය. රුසියානු විප්ලව ඒ සියල්ලම ජනතාව තමන්ට පමණන්න ව සමාජයටම වෙන අසාධානකං අක්කොට යුතුකංවලට ඒ කරාශි වෙලා කරපු අරගල නමුත් ලංකාවෙී අපිට එහෙම අරගල දකිින්ට ලැබෙන්නේ නෑනි වෙන පුදගලයකු ද අපි ගත් दोොस्තරලා වර්ජනයක් කරන්නන්නේ නෑනේ හෙදියන්ට වෙන අසාධාන්නකට හෙදියන් වර්ජනය කරන්නේ නිනෑන එ කෙනෙකුට හරි සුළුසායෝක්‍ය සේවයකුට හරි වෙන අසාධාන්නකට අපේ රටේ පුරුද්ධ තිබෙන්නේ ඔවුන් අරගල කොනු ලබන්නේ තමන්ට හෝ තමන්ගේ වර්ගයාට වෙන අසාධානයට පමණයි අප ජාතිීන් වශයෙන් ගත්තත් සිංහලයා හිත් අරගල කරන්න සිංහල පුද්ගලයගේ ප්‍රශ්නද අපි දන්නවා දෙලා ජනතාව මේවත් උද්ඝෝෂණ වර්ජන තර්ජන වලදී දකින්න හම්බ වෙන්නන්නේ සක්්‍රිය දායකත්තේ හරි අඩුයි. ඔවන්ගේ වර්ජන තර්ජන තිබෙන්නේ ඔවන්ගේ ජාතියේ ප්‍රශ්නෝල්ට මුසල් මානුවන් ගත් තම ඔවුන්ගේ ප්‍රශ්නවරදි. ඒක තමයි මේ රටේ තියෙන කරුම තත්ත්වය මේකැවිලා මේ කරුමයක් බොහොම කාලකන්න තත්ත්යක් මොකද තමන්ට හෝ තමන්ගේ වර්ගයා ප්‍රශ්නයක් උනාම පමණයි ඔ පෙන හිටින නමුත් තමන්ට ප්‍රශ්නයක් එනකොටත් වෙන කවුරු ැතිව වෙනවා කියන එක මෝව්න්් ඒ වෙලාවට අමතක කරනවා. ඉතිං අපි මේවල්ට ආකල්ප මෙය සටන් කෝලේ හෝඩිය පන්දිදල පටන් අරගෙන අපේ මිනිස්සුන්ගේ අරත්තින ජානය කුලගෝත නිසායින ජානයෙන් ලීන කරලා සියල්ලෝම මනුෂයෝය කියන ජානය උඩට ගන්නට ඕන. ඒේ ඒක ගන්නකම් අනතත්තේගේ මිනිස්ව විදිට ප්‍රශ්නෝට මෝන දීල සටන් කළ ජයග්‍රණය කරනවාමිස. නැත්ත සුනකෑන් වගේ නැට්ට පස්සට ගහලා වැඳවැටෙන ඒ ජානය නිලීටකරගන්න නැතුව අපිට රටක් ජාතියක් විදිට නැකට ඉන්නට බෑලා. ඉතින් අද දවසේ අපි කතා මහකරේ මේ වෙන කොත ෘතිය සමිති අරගල කරන සෞඛ ෂත්‍රය සම්බන්ධයෙන් මොකද මේ සෞඛ්‍ය ශේත්‍රය තමයි මේ කොවිට් කාලේ ගොඩක් දුරට ජනතාවගේ සෞඛ තත්වය නග සිටවන්න සෞඛ්‍ය තත්වය ක්ෂ කරන්න කටයුතු කළේ සෞඛ සේවකින් ඉතින් ඕන් ගේති වෙන ගැටලු විසඳාගත යුතුයි නමුත් මේ හරහා මහජනතාව යම් කිසි අපහසුතාවකට පත්වෙනවා අනන් ඒ පිළිබඳවත් අවදහනය යොමු කරන්න ොට ඕනේ අදාළ බලදහරෙන්. ඉතින් මේ නිසා වෙනු අපි අදවසේ මේ වෘති ම ්‍ර මා ග තක් ල ෞඛ ේෂත්‍ර ඇතිවෙලාලති බෙන අර්බුද පිළිඳ අද දවසේ අපි මේ වඩසටහනෙන් කාලේබෙන් කරන්න හිතුවේ ඉතින් බෙහෙවි ස්තුූති න්ත වෙන අදවසේ අපි කතා බහද එකතුූුණු වෛදනිළංග සමරසිං මතාට එතුමාගේ වටිනා කාලේ අප වෙනුවෙන් කැප කරලා මේ රටේ තිබෙන දුර්බලතාමොන මද යම් යම් ශේෂත්‍රබල පවතිනාඩු පාඩු ගැටලු ඒවා නිරා කරණය කරගන්න එතුමා මේ වන කොට ස්විස ලන්ත සේවය කරන්න ඉතිං ඒ රටවල රාජ්‍යසේවේ නගා හිටුවන්නට මොනමොනවාගේ ක්‍රියාමාර්ග දවුන් අනුගමය කරන්නේ ඒ හරහා ලංකාවේ අපිට උකහාගන්නට පුළුවන් ලංකාවේ අපිට පිළිපදින්නට පුළුවන් කරුණුකාරණා පිළිබඳව විග්‍රහ කරන්නට තමයි එතුමන්ගේම අවශ්‍යතාවයකට කතාබහ කරල මේ වැඩ සහනේ විදිට යොදදාගත්තේඉතින් ම දෙෙවින්ම ස්තුූති පන්ත වෙනවා ශ්‍රීලාංකිකෙක්විදිහට මේ වෙලාව විදෙස්ගත වෙලා හිටියත් තමන් ඉපදිච්චරට තමන් ජනිතවෙච්ච රට ඒ රටේ සංවර්ධනය උදෙසා තමන්ගේ බුද්ධිය මෙහේවන්නට තමන්ගේ වටිනා කාලේ කැප කරන්නට මේ විදිහට අපිත් එක එකතුනාට. ඉතින් අද දවසේ මේ කතාබහ නැරඹපු ඔබටත් සුබ දවසක් පාර්ථනා කරනවා අපිට අවශ්‍යවවෙන්නේ සමුෘදධිමත් ශ්‍රීලංකාවක් සාර්ථක ශ්‍රීලංකාක්මොකද හට දවස අපේ දරුවට යහපත් ශ්‍රීලංකාක් ඉතුරු කිරීම තමයි අපි හමෝගම අභිලාශයවය යත්තේ ඉතින් බහවිෙන්මස්තුතිවන්තවෙනවා ෛදතුන්ට අද දවසේ මේ කතාබහට එකතු වනාට. වැඩසතහන නැරමපු ඔබ හම ස්තූතියි අපි ලබනසතියේ මේ විදිහටම කතාබහක්ක රැගෙනෙන්ටට සූදානම් ලංකාවේතිබෙනි හදාගතයුතු වි ශේත්‍ර පිළිඳව තමයි හෙට වෙනුව අද දවසපේ වැඩසතහනය අපි කතාබහට ලක්කරන්නේ ලබන සතිය අපි මේවන් වූ අවධහන යොමකළයතු ශේත්‍රයක් පිළිබඳව අපේ කතා භහාවෙන් කරන්නට සදදානමෙන් සිටින ුබ දවසක් ජයග්‍රහහි දවසක් කත්තා කරන ඔබ සැමචම. hit the ri renewin other da sir